ආයිබෝවන් ආයිබෝවන්. දක්ෂයින් අතරින් අති දක්ෂයින් පමණක්ම අවසන් 48 දෙනා අතරට ඔබ තෝරාපත් කර යුතු බව ඔබ ඉතා හොඳින් දන්නවා. ඒ නිසාම මේ වෙනකොටත් ඔබේ ජංගම දුරකථනය අතතිව ඔබ සූදානමින් ඇති බව මම විශ්වාස කරනවා. මතක තබා ගන්න ඔබේ ජංගම දුරකථනයේ බැටරිය මැනවින් චාර්ජ් වෙලාද කියලා ඔබ හොඳින් නිරීක්ෂණය කරන බලන්න. මොකද පුරා පැය එකහමාරක් පුරාවට ලාංකීය ගීත වංශකතාවේ අනාගතය ජයග්‍රහණය කරන්න බලන් ඉන්න මේ දක්ෂයින් අතරින් අති දක්ෂයින් පමණක්ම ඔබට තෝරාගත යුතු වගකීම ඔබ සතුව තියෙන නිසා. ඒ නිසාවෙන්ම රාත්‍රී 9 වනතුරු ඔබේ ජංගම දුරකථනය තුළ හිරුස්ටා ඇප් එක පමණක්ම ක්‍රියාත්මක කරවාගෙන සිටින ලෙස මයිලා සිටිනවා. හොඳයි, සහස්‍රයේ නිමැවුණු ගී ගයමින් අදත් දක්ෂයින් මුහුණට මුහුණ වටය උත්කර්ෂවත් කරවන්නයි මේ සූදානම. ඉතින් මේ තමා සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්ටා විත් ලයිෆ් බෝයි ඇන් සැම්සා. ගේරිදා 89% ප්‍රතිශතයක් ලබාගෙන අවසන් 48 දෙනා අතරට තේරීපත් වුණා හර්ෂණ සොයිසා. ඔහුට 90.95% වැනි ප්‍රතිශතයක් ලැබිය යුතු බව පළ කරමින්, ඒ වගේම හිරුස්ටා වේදිකාව හැරගිය රාජ්කුමා, අපි කවදරි දවසක අනාගතයේ 60-40 වේදිකාවක එකට ගී ගයමු කියන බලාපොරොත්තුව ලබා දුන්නේ. රියලිටි කලාවේ පුරෝගාමි විනිසුරුවරයා වූ ජනකාන්ත මනකාන්ත රූකාන්ත ගුණතිලක. ඒ වගේම ඔබට මතකයි රුමේෂ් සහ දිලන්ත ඔවුන් දෙදෙනාගේ ගායනය ඒ ගීතයේ නියම හිමිකරුවාට කළ ගෞරවයක් සහ ඒ ගීතය නියම හිමිකරුවාට ආශිර්වාදයක් වන පරිදි මේ වේදිකාවේ ඔබ ජීවමාන කලායයි පැවසුවේ. ලාංකීය ගායනයේ ලාලිත්‍යයෙන් විරාජමාන වූ කටහඬ හිමි ඇය නිරෝෂා විරාජිනී ලාලිත්‍යා. එතකොට රුමේෂ්ට සහ දිලන්තට ඔහු මෙසේ කියනවා, මම ඔබ දෙපළගේ ප්‍රේක්ෂකයෙක් වෙලා හැමදාමත් ඔබේ ඔය ගායනය අහන්න කැමතියි. ඒ වගේම ඔය ගීතයේ නිර්මාණකරුවන්ට ඔබ නිසි ගෞරවය ලබා දුන්නා. රියලිටි කලාවේ පුරෝගාමී තරුව ශිහාන් මිහිරංගයි රුමේෂ් සහ දිලන්තට එසේ පැවසුවේ. රුමේෂා ඩිලන්ත ගායනා කරේ ක්‍රියා සූරියසේන මහත්මයාගේ ගීතයක් හදවත ඉල්ලා නොලැපුණු විටදී. ඇතරම එවැනි ගායනයක් ඉදිරිපත් කරන්න, ඒ වගේම ඒ ගායනයට මේ වගේ කමෙන්ට්ස් ලැබෙන්න නම් ඒ ගායනයට සංගීතයෙන් කෙතරම් පිටුවහලක් ලැබිය යුතුද? අජීවී තතින් සජීවී වයන නාලක සජී ජයසිංහගෙන් තමයි අපි ඒක අහන්න ඕනේ. ඔහු ඇතුළු ඔහුගේ වාද්‍ය බෘන්දය, ඒ වගේම හිරුස්ටාලෝලි ඔබත් මේ මොහොතේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් උද්දික ප්‍රේමරත්න වන මම පිළිගන්නවා. හොඳයි, අපි ඉතා ඉක්මනින් තරගකාරීත්වයට යොමුවෙමු. ඒ උණුසුම ලැබෙනතුරු ඔබ නොඉවසිල්ලෙන් බලා ඉන්න බව අපි දන්නා නිසා. හදවත් 6ක් වේදිකාව පිටුපස ගැහෙමින් පවතිනවා. ඒ හද ගැස්මට අපි ඉඩ දෙමු. ඒ හද ගැහෙන්නේ ඔවුන්ගේ ජීවිතය වෙනස් කරන විනාඩි 3 ඔවුන්ට ලැබෙන තුරු. මේ අද දවසේ සහස්‍රයේ නිමැවුණු ගී ගයමින් මුහුණට මුහුණ තරඟ වදින පළමු කණ්ඩායම. දේශාන් පෙරේරා, ජා එල, අනුෂිකා මේකලා, හබරණ, පසන් උදාර, අම්බලන්ගොඩ, මුහුණට මුහුණ.
දේශාන් පෙරේරා අනුෂිකා මේකලා පසන් උදාර දේශාන් පෙරේරා තමයි අද දවසේ මුලින්ම තරඟකාරීත්වය නිර්මාණය කරන්නේ ඔබ ඔබේ ප්‍රතිශතය මුලින්ම ලබා දෙන්නේ දේශාන් පෙරේරාට ඔහුට ඔබ ලබා දෙන ප්‍රතිශතය තමයි අනුෂිකා මේකලාගේ අභියෝගගත ප්‍රතිශතය වෙන්නේ ඔවුන් දෙදෙනා අතර මූණට මූණ වටය ඔවුන් දෙදෙනාගෙන් ජයග්‍රහණේ ලබන දක්ෂයා තමයි පසන් උදාර සමග මූණට මූණ වටය ඒ තරඟෙන් ජයග්‍රහණේ ලබන දක්ෂයා තමයි අද දවසේ අවසන් 48 දෙනා අතරට ඔබ තෝරාපත් කරගන්නේ නිපුණත්වයේ ප්‍රවීණයින් සූදානම් අපේ සජීවී ප්‍රේක්ෂකාගාරයේ සූදානම් නාලක සජී ජයසිංහ සූදානම් විනිශ්චයකරුවන් වන ආදරණීය ප්‍රේක්ෂක ඔබ සූදානම් දේශාන් පෙරේරා ඔබ සූදානම් එනම් අවස්ථාව දේශාන් පෙරේරා මේ මුලින්ම ඔබ ඉදිරියේ ගයන්නේ දේශාන් පෙරේරා ජයලින් තරග මාවතේ ඉරුස තරග මාවතේ ඔගොලයි මනාපයෙන් ඉස්සෙල්ලාම සිංකරලා ඉස්සලාම ඉදිරිට ගියා ඉතින් ඇත්තරම ඒක ලොකු ජයග්‍රහණයක් ඒක ඒක වචනවලට ඇත්තරම විස්තර කරන්න බෑ තව වැඩිදුර නෑ දේශාන් අපි හැමෝම ලංකාවේ හැමෝම ඔයාව බලන්න ඔයාගේ හඬ අහන්න හැතැක්ම ගණන් පයින් එයි සිහාන්ස එදා මට දුන්න ඕට් එක මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඒක හැමදාටම මගේ හිතේ රැඳෙනවා ඒක ඇත්තටම මට හිතාගන්න බෑ ඒ ඕට් එක ඇතර ගොඩක් වටිනවා මගේ ජීවිතේට බැටල් රවුන්ඩ් එකේ තරඟකරුවන් දෙදෙනාට හොඳ බැටල් එකක් දීලා ඉස්සරහට යන්න ඔබේ මනාපය කොහොම හරි මගේ පැත්තට අරගන්න ලොකු උත්සාහයක් කරනවා මගේ ගීතේ හොඳින් ගායනා කරනවා
දේශාන් පෙරේරා 82% ප්‍රතිශතයක් ආදරණීය ප්‍රේක්ෂකයන් ඔබට ලබා දෙනවා. ඔබට මතකයි දේශාන් පෙරේරා තමයි හිරුස්ටා වැඩසටහනේ පළමු ගායන ඉදිරිපත් කරපු දක්ෂයා. ඒ වගේම හිරුස්ටා වේදිකාවේ ප්‍රථමයෙන් මේ වීඩියෝ ප්‍රාකාරය ඉහළට එස උනේ දේශාන් පෙරේරා තමයි. ඔබ විශ්වාස කරනවද එදා ඔබත් එක්ක බුදුන් හෝ ජේසුන් හෝ අල්ලා දෙවියන් හෝ හිටියා කියලා? බදත් බුදුන්ට දෙවියන්ට ජේසුන්ට ආරාධනා කරනවා. ඒ තුන් දෙනා මලගින්න. මම හිතන ඊට වඩා ප්‍රබලයි ඔබ දිහා බලන් ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්. ඔවුන් තමා 82% ප්‍රතිශතයක් ඔබට ලබා දුන්නේ. ඔවුන් තමා ස්වයංවරයේදී ඔබව ද්වන්දය කරා ඔසවා තැබුවේ. ඔවුන්ම තමා ඔබව කිසියම් හෝ දිනක සිහසුන කරාත් ඔසවා තබන්නේ. නිපුණත්වයේ ප්‍රවීණයෙන් 30 දෙනාගේම ප්‍රතිශත ඔබට ලැබිලා තියෙනවා. අභියෝගය ලබා ගන්න අනුෂිකා මේකලා 82%. හද ගැස්ම කොහොමද? අනුෂිකා මේකලාට 82% ප්‍රතිශතයක් අභිබවා යා යුතුම වෙනවා. ඇයට ලැබෙන විනාඩි 3 ඇතුළත මමෙන් තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳ තරගයක් දී යුතුම වෙනවා ප්‍රතිශතය දැක්කහම මම හිතන්නේ. ශාන් මිරංග ඇත්තටම හරි වාසනාවන්තයි. ඔය දෙපළම මෙවැනි වූ වේදිකාවක මේ විදිහට ජනතාව අපිට පෙනෙන දෙවියන්ව සතුටු කරන්න ලැබීම. ඉතින් මේකලා මං හිතනවා ඔබට ශක්තිය ලැබෙයි කියලා. දේශාන්ට වගේම මේ ලැබිලා තියෙන ස්කෝ එක ගොඩක් ඉහළයි. ඉතින් ප්‍රාර්ථනා කරනවා, විශ් කරනවා ඊට නොදෙවිනි ගායනයක් ගායනා කරන්න ශක්තිය ලැබෙන්න කියලා. ඇත්තම දේශාන්ගේ ගායන ගත්තොත් මං හිතනවා ඔබ මේ මහපොළොවට වඩින්න කියලා ආරාධනා කරේ අපි ගෞරව කරන, අපි විශ්වාස කරන දෙවියන්ව, සියලු දෙවියන්ව. මං හිතනවා අනිවාර්යෙන් මේ මොහොතේ එන්න ඕනේ ඔවුන්. මොකද එතුමන්ලා එන්න ඕනේ, මොකද ඒ තරම් මේ රට කොතනටද යන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැති නිසා. ඒ නිසා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ඔය ඉන්න සියලු දෙවිවරුන්ට ඇවිත් අපේ රට පාලනය කරලා සමාදානය කරලා මෛත්‍රිය ඇති කරලා යන්න කියලා. ලෝකාන්ත ගුණතිලක දේශන් හොඳයි. අනුෂිකාටත් හොඳ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි තරඟයට යන් කිලිම්ම දේශන් හොඳයි ගායනා කරලා. ලෝකාන්ත ගුණතිලක කිව්වා වරින්ම අපි තරඟයට යමු. උණුසුම නිර්මාණය කරන්නේ ඔබම ආදරණීය ප්‍රේක්ෂකයනි, මේ අනුෂිකා මේකලා හබරණින්.
දේශා තරංගාවලියේ ලයිව් වර්ෂන් වලට ඒ කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපුම දවසක් එදා. එදා මම 86ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අරගෙන වෝල් එක ඉස්සෙද්දී ඒ ලැබුණු අත්දැකීම මට කියලා නියම කරගන්න බැරිද? මං මං ඇත්තටම හරිම සතුටුයි මේකලා. මට වචන වලට පෙරලා ගන්න බෑ. ඒක මට මගේ ජීවිතේටම අමතක වෙන්න දවසක්. එදා මේ විනිශ්චය මණ්ඩලේ තුන්දෙනා මාව වරඳගත්තා. ඒක මට ඒ සතුට තාමත් ඒක මම විඳිනවා තාමත්. එදාට මං හිතනවා තාත්තා කොවිඩ්යත් මාත් එක්ක ඉඳී කියලා. හැමෝගෙම හදවතට දැනෙන්න මං ඒ දේ කරන්න ලකෝ බලාපොරොත්තු වෙනවා.
හදරැඳිදේ ප්‍රේක්ෂකයන් ඔබ සමග කිය අවසන් ඔබ ජයග්‍රහණය කරනවා මේ මොහොතේ 89% ප්‍රතිශතය ආදරණීය ප්‍රේක්ෂකයන් අනුෂිකා මේකලාට ලබා දුන්නෝ. නිපුණත්වයේ ප්‍රවීණයන් 30 දෙනාගේම ප්‍රතිශතය ලැබෙනවා. ගැටලුවක් නැහැ. අනුෂිකා මම හිතන්නේ හදස්පන්දනය සෑහෙන වැඩි නේ මේ වෙලාවේ. ඔය ඇත්තටම දේශාන් පෙරේරත් ඔබත් අතරේ තිබ්බ ද්වන්ද සටන ඉතාම ප්‍රබලයි, ඉතාම තරඟකාරී. මං හිතර ඔබ ඇත්තටම දේශාන් පෙරේරා ලොකු දෙයක් කරා මේ වේදිකාව තුළ. මට හිතාගන්න බැරි වුණා දේශාන් පෙරේරාගේ ගායනයට එහෙම සම කරන්න පුළුවන් වේවි කියලා ඔබ දෙදෙනාට. හැබැයි මං හිතනවා හිතාගන්න බැරි වුණා මටත් ඔබගේ ගායන තියෙන ඇබිලිටි එකත් එක්ක ඔබගේ හඬ වාදන භාණ්ඩයක් වගේ මට ඇහුනේ. ඒ තරම් මිහිර භාවය, ඒ සියලු දේවල් එකතු වෙලා තියෙන වාදන භාණ්ඩයක් වගේ. මං හිතනවා ඒක හරි ගිෆ්ට්, ඒක ඔබට ලැබිච්ච තෑග්ගක්, ඇත්තටම ගිෆ්ට් එකක් ඒක. පරිසම් කරගන්න. Thank you නිරෝෂා. ඔතනම දේශාන් පෙරේරාගේ කටහඬයි අනුෂිකා මේකලාගේ කටහඬයි මං හිතන්නේ හරියටම ඇය පැහැදිලි කරලා දුන්නා ඇය හඳුනා ගැනීම. උගන්තයි ශිහාන් අදරෙන්දි දෙ කියන්නේ. ඔව්. අතරම මේ දේශාන්ගේ දක්ෂකම අඩුයි නම් අනුෂිකාගේ ජයග්‍රහණේ වැඩක් නැහැ. දේශාන් ඉතාම දක්ෂයි. ඔව්. ඒක අභිභාගියේක තමයි අනුෂිකාගේ දක්ෂකම. දක්ෂයින් අති දක්ෂයින්. ඔව්. අනුෂිකා කටහඬ පාලනය හොඳයි. කටහඬ පාලනය කිරීම ඇගේ පොඩි පොඩි අඩුපාඩු දෙකක් තුනක් තිබ්බා. එයාට ඒව හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ දක්ෂකම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙහෙම යා. පසන් උදාරගේ හද ගැස්ම පසන් උදාරක 89% ප්‍රතිශතයක් ලැබෙනවා වගේම 89% අභිභවා යන්න විනාඩි 3කුත් ලැබෙනවා. ජීවිතේ කිසි දිනක නොලැබෙන එකම එක විනාඩි 3. ඒ වගේම දේශාන් ඔයත්‍රම් කියන්න ඕන ගොඩක් දක්ෂය දෙන්නේ මාර දක්ෂයි. ඉතින් ලොකු තරගයක් තිබ්බා. ඒ වගේම මට හැමෝම සපෝට් කරා. එක්කෙනෙක් නෑර හැමෝම සපෝට් කරා. අද වෙතින් මාදරෙයි. ගෙදර බලන් ඉන්න හැමෝටම තැන්කියු. වෝට් කරාට ගොඩක් තැන්කියු. හැමෝටම ආදරේ. ප්‍රස්තුති. අපි හැමෝමත් ඔබට ආදරේ. අපි හැමදාමත් මේ හැම දෙනෙකුටම ආදරේ. විරුෂ්ඨා සිහසුන කරා ඉදිරියට යන දක්ෂයින්ට වගේම හිරුෂ්ඨා වේදිකාව හැර යන දක්ෂයින්ටත් අපි එකසේම ආදරේ. ඔවුන්ගේ අනාගතය අපේ බලාපොරොත්තුව. සුභපැතුම් දේශාන් පෙරේරා. නැවත හමුවෙමු. පසන් උදාර සූදානමින් ඔහුගේ ජීවිතය වෙනස් කරගන්න ඔහුට ලබා දෙන විනාඩි 3 පාවිච්චි කරන්න ඔබ ඉදිරියේ දුරකථනය සූදානම් කරගෙන එසේම රැඳී ඉන්න මේ විරාමයෙන් අනතුරුව පසන් උදාර ගයයි. මේ සජීවී ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරුස්ටා විත් ලයිෆ් බෝය් ඇන් සැම්සන්. මගේ හුස්ම වගේ වටින දෙයක් නම් ඒ තමයි සංගීතය. මට මගේ ජීවිතයේදී වටිනා විනාඩි 3ක් හම්බ වෙනවා. ඒ විනාඩි 3න් මම හිතනටත් වඩා මගේ ජීවිතේ අඩියක් ඉස්සරහට එනවා. ඒ තමයි ලයිව් රවුන්ඩ්ස්. ඒ වෙලාවේ බෝල් එක ඉස්සෙනකොට මට දැනුන සතුට කියලා නිම කරන්න බෑ. ඔයාගේ මේ පටන් ගැම්ම පසන්. මේ පටන් ගැම්ම
අවසානය ගොඩක් ලස්සනයි. මට හිතා ගන්න බැහැ මේ අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න ඔබ නේද කියලා. අනිවාර්යෙන්ම ඊළඟට ලැබිලා තියෙන්නේ වන්ද වටේ කියන බැටල් රවුන්ඩ් එක. මගේම සහෝදරයා සහෝදරියන් දෙන්නෙක් එක්ක තමයි මට මේ ළඟ සැරේ තරඟ වදින්න වෙන්නේ. මං හිතනවා පසුගිය වටේදී වගේ ඔබත් මාත් එක්ක ඉඳීවි කියලා ඉවරලා මගේ ගායනය අහලා ඔබගේ සිත්වලට දැනෙනවා නම් මට මනාපය ප්‍රකාශ කරාවි කියලා. ලංකාදීපේ නරලෝ බින කටිනෝ දිව්‍යනේත්‍රාවෙන් දෙක දෙක එහි නොයිද මහා සියඹලා රුචියෙන් දිව්‍ය මානයට බැස යන්න යහපති කැපිලිත්තේ දෙයි හාමුදුරුවනේ. කැපිලිත්තෙන් දැන් යනවා නම් හොදා පිලිත්තෙන් දැන් යනවා නම් හොදා සියඹලා මුදුනින් නොඹගේ භවනින් නික්මෙනෝ කල්පියා සුරිඳුනි ඔබගේ අනුහස් බල පවා මිනිසුන් විකුණයි බොරුවෙන් විකුණයි ඉහළම වරදයි අකු පවා නපුරුයි මනු සතා ගිනි බිඳනා වින කරනා මුදලින් නුඹට පඩුරුලා දෙන වදිනා පව් කරලා රහසින් ලොවක් කාලය සංකරිනේ හැංගෙනු දෙවි රජුනේ කාලය සංකරිනේ වදින්න කද සුරිදේ කාලය සංකරිනේ කැපිලිත්තෙන් දැන් යනවා නම් හොදා. පසන් උදාර අනුෂිකා මේකලා පසන් උදාර අතර ද්වන්ද්වයෙන් පසන් උදාරට ප්‍රතිශතය අභිභවා යෑමට නොහැකි වෙනවා. එකින් අදහස් වෙන්නේ ඔබට
්‍යෂ්ටා වේදිකාවෙන් සමුගන්න වෙනවා කිය යොබදන්න. ඔබය මේ ගොඩක් දුකයි අද වන දේට මම ගොඩක් ලැස්ති වුණා බැටල් රවුන්් එකට ගොඩක් මහන්සි වුණා. අද මං වෙනුවෙන් මට ඕෝට් කරපු අපේ පාසලේ ධර්මාශෝක විද්‍යාලයේ කට්ටියට ඔබ එක කට්ටියට මගේ ගමේ කට්ටියට මේ ලංකාව කට්ටියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මා මේ තරන් දුරක් ගෙනාවට. ඉදිරියට හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයාලට මගේ. මෙමෙනකොටත් මහිතන් ඔබ ගියවතාව ගායනා කරපු ගීතය සමාජ ජාලා වෙබ් අඩවි හරහා සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් නරඹල තියෙනවා. ඔව් අයියේ. මගේ කලින් ගීතය මුස්කුරාණේ ගීතය නරඹපු ඔගොල් හැමෝන්ටම ගොඩක් ස්තුතියි. මට ගොඩක් කමෙන්ට්ස් ලැබුණා. මම හිතනවා සමහරක් විට කලින් ගීතය වගේ මේ ගීතය ගායනා වුණේ නැද්ද, නැත්තම් ප්‍රේක්ෂකයන්ගේ හිත්වල තිබෙන ගීතයක් නොවේද කියලා. ඒ කෙසේ වෙතත් දෛවය විසඳලා ඉවරයිනේ. මං හිතන්නේ පසන මං කතා කරන්න ඕනේ. ඇත්තටම පසන ඔබ මේ ගීතය තෝරා ගද්දිත් ඔබ මේ ගීතය තමයි ගායනා කරන්නේ කියලා මම දැනගද්දිත් මං හිතුවා මේ ගීතය ඔබ තෝරාගත්ත එක ගැන, ඒ කියන්නේ මොන තරම් නුවණක්කාරද මේ ගීතය තෝරා ගැනීම කියලා. මොකද ඔබගේ ගායන පරාසය පෙන්වන්න පුළුවන්ද මේ ගීතය තුළින්? එහෙම නැත්නම් මේ ගීතය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න පුළුවන් බහුතරයකගේ, මං කියන්නේ බහුතරයකගේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න කියන්නේ සුළුතරයක් ආදරය කරන ගීතයක් නෙමෙයිනේ. එතකොට එහෙම පුළුවන්ද කියන ප්‍රශ්නය මට ආවා. ඒ ප්‍රශ්නාර්ථය මට ඇත්තටම ආවා. සහ ඔබගේ ගායන පරාසය ගත්තොත් ඉතා ඉහළ මට්ටමක තියෙනවා පසන. ඒ කියන්නේ ඔබට ගායනා කරන්න පුළුවන් පරාසය සහ ඔබගේ තියෙන ගායන ශෛලිය, ශාස්ත්‍රීය ශෛලිය, ඔබ හොඳින්ම මැනවින්ම ගායනා කරන්න පුළුවන් තංගකරුවෙක්. මං හිතන අද බැටල් රවුන්ඩ් එකේ හිටපු තුන්දෙනාගම මම ගත්තොත් ඒක දේශාන් අපේ අනුෂිකා සහ ඔබ පසන් ඔබ තිදෙනාම ගත්තොත් මට ඔබ තිදෙනාගෙන් තෝරන්නේ කවුද කියන එක ප්‍රශ්නයක්. මොකද ඔබ තිදෙනාම මං හිතනවා අවසන් 48 දෙනා අතර ඉන්න ඕනේ තිදෙනෙක් කියලා. ඇත්තටම ගායනය ගත්තත් අද ගායන ඉදිරිපත් කිරීම ගත්තත් ඔබ තිදෙනාම එකහා මට්ටමකට තමයි මම දැක්කේ. ගායන ශෛලීන් තුනක් වුණාට ශෛලීන් තුන ඇතුලේ ඔබ එකිනෙකනාට පරයා ගායනා කරා. හැබැයි මං හිතන ගීතය වැදගත් වෙනවා, අනිවාර්යෙන් ගීතය වැදගත් වෙනවා පසන් අපි තෝරාගනිද්දි අපි තරඟයක් සඳහා. මොකද වැඩිපුර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න පුළුවන් ගීතයක් කියන එක හරිම වැදගත්. ඔබ මට නම් ලොකු අපරාධයක් ඔබට මෙහෙම උනේ කියන හැඟීම තියෙනවා පසන්. මොකද ඔබ හොඳ ගායකයෙක්. මම දන්න ඔබ හොඳ ගායකයෙක්. අර ඔබ කිව්වා වගේම ඔබ හොඳ ගමනක් යාවි. මේක ඔබට ලැබෙන අත්දැකීමක් පමණක් බවට පත් වේවි කියලා මම විශ්වාස කරනවා. Thank you Miss ගොඩක් ස්තුතියි. ඒක එහෙමමද රුකාන්ත ගුණතිලක, ශ්‍රියන් මීරංග. මේ තරඟේ, මේ හිරුස්ටා තරඟේ මුල ඉඳන් බැලුවොත් මම එන්න ප්‍රථම ඉඳන් හරි මෙතෙක් වෙන කල් බැලුවොත් ඉතාම දක්ෂ ගායකයෝ සහ ගායිකාවට පරාජය වෙලා මෙතනින් පිට වෙන්න වෙලා තියෙනවා. එකට ලොකුම හේතුවක් තමයි ඔවුන්ට ඒ වෙලාවලවල එක ඔවුන් තෝරාගත්ත එහෙම නැත්නම් ලැබිච්ච ගීත. ගීතේ ලොකු හේතුවක් වෙනවා. එතරම් දක්ෂකමක් නැති කෙනෙකුට ඉහළට එන්නත්, දක්ෂකමක් තියෙන කෙනෙක් හොඳට ගායනා කරලත් පහු බහින්නත්. මං හිතනවා ඔබටත් ඒ වගේයක් වුණාද කියලා. ඔබට සිංදු කියන්න නවත්තන්න අවශ්‍ය නැහැ. ජීවිතේම සිංදු කියගෙන යන්න ඔබට ගමනක් තියෙයි. Thank you sir. පසන් මට වෙන විදියක අදහසක් තියෙනවා. ඇත්තටම අද දවසේ දේශාන් අනුෂිකා පසන් තුන්දෙනාගෙන් ගත්තම වැරදි අඩුවෙන්ම ගායනා කරේ දේශාන්. හැබැයි ඔබ දෙබලටම මෙතන ඉන්න නිසා අනුෂිකා අපිව ස්පර්ශ කරන්නේ ඒ කියන්න හදවතට දැනෙන්න. ඒ දේ තමයි අනුෂිකාව අද දවසේ ඉහළට ඔසවා තියන්නේ. කියන දේ දැනෙනවා. හැබැයි ඔබ තුල දෙයක් නැහැ කියලා මම කියන්නේ නැහැ පසන්. දේශාන්ගෙත් පසන්ගෙත් මම දකිනවා
වෙනම හඬක් අනන්‍ය වූ හඬක් ඒක මේ විදිහට කියන්න පුළුවන් අපේ රටේ බිහි වුණා චරිත ඉපදුණා චරිත දුක් විඳින මිනිස්සුන්ගේ හඬ කියන්න පුළුවන් අවාසනාවකට මට එහෙම හඬක් පිහිටලා නැහැ හැබැයි පසන් ඔයාට පිහිටලා තිනවා මිනිස්සුන්ගේ කියාගන්න බැරි දුක ඒ දාඩිය සුවඳ පදවලට හරෝලා ගායනා කරන්න පුළුවන් හඬක් දැන් ඔබ ඔබගේ නිර්මාණයක් කරනවා කියලා මට කිව්වා මම අහගෙන හිටියා කතා කරන්න පටන් ගන්න ඔවුන්ට කවදාවත් මැරෙන්නේ නැහැ හැමදාම මේ මිනිස්සු පපුව ඇතුලේ ජීවත් කර ගන්නවා එහෙම මිනිහෙක් වෙන්න මම ඒක ඔබේ හඬෙත් දැක්කා දේශාන් මෙතන නැහැ මට කියන්න බැරුව ගියා නොකියු කතාව ඔහුගේ ඒ හඬ මම දැක්කා ඉතින් ඔබ දෙපළම විශිෂ්ටයි හැබැයි අද දවසේ මගේ හදවතට කතා කරේ අනුෂිකා ඔබ කියන්න මං ජීවිතේ පුරාම අහගෙන ඉන්න ආසයි God bless you thank you sir සුදීෂාන් මීරංග අපි හැම දිනම හිතනවා ඔබට ඔබ ගැන කියවීමක් තියෙනවා ඔබට ඔබ ගැන විශ්වාසයක් තියෙනවා ඔබ ඔබේ අනාගතය නිවැරදි මාර්ගයට යොමු කරගනිවි නිවැරදිමයි සුබපතුම් යනුව පසන් උදාර හිරුස්ටා වේදිකාව හැර යනවා නමුත් ඔහු වටිනා කියන අදහස් ටිකක් අදහස් වලින් දැනුවත් වෙලා මේ හිරුස්ටා වේදිකාව හැර යන බවට මට විශ්වාසයි ඒ පන්නරය ඔහුව මෙහෙවාවි ඒ වගේම ඔබ මෙහෙවවා 48 දෙනා අතරට අනුෂිකා මේකලාව තෝරාපත් කර තිබෙනවා. සුති ආදරණීය ප්‍රේක්ෂකීනි අද දවසේ දක්ෂයින් දෙදෙනෙක් 48 දෙනා අතරට යනවා. අනුෂිකා මේකලා. ඒ වගේම තවත් කණ්ඩායමක් සැදී පැහැදී ඉන්නවා. ඔවුන්ගේ ගැහෙන හදවත් වලට ඔවුන්ට ජීවිතය වෙනස් කරගන්න විනාඩි 3 ලැබෙන බලාපොරොත්තුවෙන් මේ දෙවනි කණ්ඩායම ශිරාස් අහමත් මීගබෝ හන්සනී පිනිපාසමකින් ඩිලානි සඳමාලි උමාගම සහ කලුතර විශ්ව ප්‍රභාතිය මාතර මුහුණට මුහුණ විශ්ව ප්‍රභාතිය ශිරාස් අහමත් හන්සනි පිනිපා ඩිලානි සඳමාලි තමයි දෙවනි කණ්ඩායම. විශ්ව ප්‍රභාතිය ඔබ තමා මුලින්ම තරගකාරීත්වය නිර්මාණය කරන්නේ. ඉතින් ඔබට තමා ප්‍රේක්ෂකයන් මුලින්ම ඔවුන්ගේ මනාප ප්‍රතිශතය ලබා දෙන්නේ. ඔබට ලැබෙන ප්‍රතිශතය තමා ශිරාස් අහමත් ඔබේ අභියෝගගත ඉලක්කයේ බවට පත්වන්නේ. ඔබ දෙදෙනාගේ මුහුණට මුහුණ තරගයෙන් ජයග්‍රහණය කරන දක්ෂයා තමා හන්සනි පිනිපා සහ ඉලානි සඳමාලි අතර මුහුණට මුහුණ වටය. එයින් ජයග්‍රහණය ලබන දක්ෂයා තමයි 48 දෙනා අතරට ඔබ තෝරාපත් කරගන්නේ. එයයි ක්‍රමවේදය. මේ විරාමයෙන් පසුව මුලින්ම ගයන්නේ විශ්ව ප්‍රභාතිය. ඒ වගේම මතක් කිරීමක් තියෙනවා කරන්න. BBC.UK කියන වෙබ් අඩවිය හරහා ඔවුන් පර්යේෂණයක් කර තිබෙනවා ලෝකේ විශිෂ්ටතම සහ ජනප්‍රියතම සහස්‍රයේ නළුවා තෝරා ගන්න. ඒ තේරීම අතර ඉන්දියාවෙන් බිහි වුණු බොලිවුඩෙන් බිහි වුණු ජනප්‍රිය සහ විශිෂ්ටතම රංගන ශිල්පීන් දෙදෙනෙක් සහස්‍රයේ විශිෂ්ටතම සහ ජනප්‍රියම රංගතරයන් 10 දෙනා අතරට ඇතුළත් වෙනවා. ඔවුන් දෙදෙනාගෙන් බොලිවුඩේ සුපිරිතරුව ගෝවින්දා හෙට රාත්‍රී 7:00 හිරුස්ටා වේදිකාවේ නිපුණත්වයේ ප්‍රවීණයින් සමග ඔබට දැකගත හැකි. ඒ පණිවිඩයත් මතක තබා ගන්න. විරාමයෙන් පසුව ගෑන්නේ විශ්ව ප්‍රභාතිය සූදානමින් ඉන්න මේ සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්ටා විත් ලයිෆ් බෝයි ඇන්ඩ් සෑම්සන්.
හිරුස්ටාර් තරගයේ පළවෙනි වටේ ගීත ගායනා කරනකොට මගේ හිතේ පොඩි චකිතයක් මෙන්ම ලොකු සතුටක් මගේ හිතේ තිබුණා. මොකද මගේ පොඩි කාලේ ඉඳන්ම මගේ හිතේ ලොකු හීනයක් තිබුණා මේ වගේ ලස්සන දෑන්ත වේදිකාවක දවසක කොහොම හරි ගීත ගායනා කරන්න ඕන කියලා. එදා ඇත්තටම එදා දිනේ මම ලොකු සතුටකින් වගේම ලොකු විශ්වාසයකින් මම ගීත ගායනා කරා. ගායනය කරන අතරතුර මේ වෝල් එක උඩට ඉස්සෙනවත් එක්කම මගේ හිතේ මට ලොකු සතුටක් දැනුණා ඇත්තටම. මම ඉගෙන ගන්න තරුණ සේවා සභාවේ මගේ ගුරුවරු වගේම මගේ යාළුවෝ හැමෝම උදව් කරා මගේ තරගයෙන් ඉදිරියට යන්න. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මට වෝට් කරලා මාව ඉදිරියට යවුවා. ගොඩක් ස්තුතියි හැම දෙනාටම. ඇත්තටම බැටල් රවුන්ඩ් එක කියන්නේ ලොකු අභියෝගයක්. ඒ තරග ඉදිරියට යන්න මට ඔයගොල්ලන්ගේ වෝට් එක අනිවාර්යයෙන්ම ආශා කරනවා. මාත් එක්කම ඉන්න. ප්‍රභාතිය අපිට මතකයි ස්වයංවරයේදී ඇහැරෙන්න ගීතේ ගායනා කරලා ඔහු මේ වේදිකාවේ විභව ශක්තිය නතු කරගත්තා. ඔහුට
එවගේම අද උල්පාඝාත උල්කාපාතයක් ලෙස උල්කාපාතයක් ලෙස ඔහු මේධිකාවට පතිත වෙලා තවත් ඔහුගේ හඬ ඔහුගේ ගායනය ප්‍රබල බව පෙන්වුවා. ප්‍රතිශතය 85යි. ශිරාස් අහමද් උල්කාපාතය ඔබ දෙසට තමයි හැරලා තියෙන්නේ. උසු මතයක් ඔබට දැකගත හැකි මං හිතන්නේ. ශිහාන් නිරෝෂා රුකාන්ත මහිදන්නේ විශ්වගේ ශක්තිය කොහෙද කියන එක නම් මම දන්නේ. ඒ තරම් ශක්තියක් තියෙන ඔබට ඒ පොඩි චූටියට හිටියට මට හිතාගන්න බැරි ශක්තියක් ඔබගේ කටහඬ තුළ තියෙනවා. ඉතින් මං හිතනවා ඒක හරි ප්‍රබලයි. විශ්වවට ලැබිලා තියෙන ඒ ඔබේ හඬ තම ප්‍රබලයි. අරිතක මේ වෙනකොට අපේ ලංකාව තුළ මේ රොක් විශේෂයෙන්ම මේ හෙවි මෙටල් සංගීතය ගායනය රොක් ගායනය සියලු දේවල් ශෛලීන් එක්ක ගොඩාක් දැන් මේ වෙනකොට ගොඩාක් කට්ටිය ආදරය කරන්න පටන් අරන් තිබ්බා. ඉතින් මං හිතන ඔබට මේක ලොකු අවස්ථාවක් බවට පත්වේවි. ඔබගේ ගායන ශෛලියත් එක්ක අද ඔබ තේරෙනවද නැද්ද කියන එක මට තාම කියන්න බැහැ. හැබැයි මං හිතනවා ඔබ ඔබට මේ ලැබිලා තියෙන ඔබගේ සහජයෙන්ම ලැබිලා තියෙන මේ ශක්තිය ශක්තිමත් ගායනය විශේෂ ගායන හැකියාව ඔබ දුර ගමනක් එක් කරගෙන යන විශ්ව. Thank you. විශ්ව ඇත්තටම ලංකාවේ සිංහල භාෂාව පාවිච්චි කරමින් ඔය ස්ටයිල් එකේ සිං කරන්නේ හරි අතලොස්සක්. ඉතින් ඒකාකාරී හඬවල් ගොඩක් වේදිකාවේ ඇහෙද්දි මේ වගේ වෙනසකට මම හිතනවා ජනතාව කැමති වෙයි කියලා. මොකද ඉඩ ගොඩක් තියෙනවා. ඒකාකාරී හඬවල් ගොඩක් මැද්දේ එක හඬකට විශේෂ වෙන්න පුළුවන් නම් එවැනි වූ වාසනාවන්ත හඬක් විශ්ව ඔබට තියෙනවා. හැබැයි මේක ඔබටම අභියෝගයක් වෙයි. මොකද අලුත් දේවල් විශේෂ වූ දේවල් අපේ රටට පුරුදු කරන්න ටිකක් අමාරුයි. ඉතින් ටිකක් කල් යනවා. හැබැයි ඔබට ශක්තිය තියෙනවා. ඒක පේනවා. ඉතින් හොඳ ප්‍රාර්ථනාවෙන් අපි ඉස්සරහට යන්. තවම කියන්න බෑ මොනවා වේද කියලා. බලමු. ශිරාස් තැන්කියු. ආමත් තින්නවා ඔහුගේ ජීවිතේ ලැබෙන විනාඩි තුනෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. සුභපැතුම් ශිරාස්. ඔබේ සිහිනය සැබෑ කරගන්න. ඔබ සියලු දෙනාම සුභපැතුම්. උණුසුම් ද්වන්දයක් මේ ශිරාස් ආමත් මීගමුවෙන්. ලයිව් රවුන්ස් නැත්තම් සජීවී වටේ එදා ගායනා කරපු රාත්‍රියේ මට ඉතාමත් සුවිශේෂී රාත්‍රියක්. ලංකාවම දන්න පුද්ගලයෙක් වෙන තිබ්බ ඒ උණට පොඩ්ඩක් අඩියක් හරි ලංකරේ හිරුස්ටා ඒ සජීවී තරඟය. ඉතින් එදා වීඩියෝ වෝල් එක ඉස්සෙද්දි මට පුදුමාකාර සතුටක් දැනුනේ. වීඩියෝ වෝල් එක ඉස්සෙද්දිම මගේ අම්මා තාත්තා hina වෙලා ඉන්නවා දැකිද්දි ඒක මට ලෝකයක් වගේ. ඉතින් ඒක ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න බෑ. අවසන් 48 දිනාට යන වටෙත් මම හොඳ තරඟයක් දෙන්න මගේ කටහඬින් මට තියෙන කටහඬින් හොඳ තරඟයක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක බැටල් එකේ තරඟ වදින්නේ තම හොඳ තරඟකරුවන් දෙන්නෙක්. ඒගොල්ලන්ට හොඳ අභියෝගයක් වෙලා මේ තරඟෙන් ඉදිරියට යන්න මට ඔයගොල්ලන්ගේ මනාපය හම්බ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ප්‍රතිශතය 85යි තාමත් ඒ අනුව විශ්ව ප්‍රභාතිය තාමත් ජයග්‍රහණය අත ඇතිව රැඳී ඉන්නවා ශිරා සාමත් ඔබ අද පරාජය ලබනවා මම හිතන්නේ ශිරාස්ගේ ගායනය හදවත ස්පර්ශ කරලේ නැද්ද මගේ නම් ස්පර්ශ කළා අනුෂිකා මේකලාගේ ගායනේ වගේ මොකද මම විශ්ව එක්ක කම්පෙයා කරන්න ගියේ නැහැ හේතුව හාස්පසින්ම වෙනස් චරිත දෙකක් හඬවල් දෙකක් ඇත්තටම ඒ අව්‍යාජ හිනාවට අහු වුණා ඒක එහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා අව්‍යාජ ඇති කියලා ඒ අලුත් බව ඒ පෙනුම පිරිමියෙක් වෙලා මට එහෙමනම් මට හරි පුදුමයි එළියේ බලන් ඉන්න පිරිස කොයි විදිහටද රියැක්ට් කරේ කියන එක ඒක කිසිම වෙලාවක මට මනින්න බෑ අතටත් මට තේරෙන්නේ නෑ හැබැයි ඔබ තුල කෙනෙක්ව කූද්දන්න පුළුවන් කොනිත්තන්න පුළුවන් අඬවන්න පුළුවන් හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ දේ විතරයි මට තේරෙන්නේ ඇත්තටම වෙනස් වූ හඬවල් දෙකක් එක ළඟ තියලා කමෙන්ට් කරන්න කිව්වම ඇත්තටම අපි තුන්දෙනා පව්. අපිට එහෙම කියන්න සමහර වෙලාවට දේවල් නැහැ. මොකද මේ ආධිපත්‍ය තියෙන්නේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. ඔවුන්ගේ තීරණය ඔබගේ සතුට හෝ දුක අතර දෝලණය වෙනවා. God bless you. පසන් උදාර. Thank you sir. තෝරාගත් ගීතය තවෙච්ච ප්‍රශ්නෙමද මෙතනදී උනේ. මම තෝරාගත් ගීතේ ප්‍රේක්ෂකයන් අතරට ඔව් ඇත්තටම මං හිතනවා උද්දික අපි අර රූකාන්ත අයියත් ඉස්සලා කිව්ව විදිහට ගීතය
හේතුවක් වෙනවා තමන්ගේ ගායනය ප්‍රකාශනය ප්‍රේක්ෂකයා තුළට මොන තරම් දුරට ගමන් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්න. මේ ගීතය ජනප්‍රිය ගීතයක් වෙන්න ඇති මේ ලංකාවේ දැන් මේ වෙනකොට සහ තරුණ තරුණියන් අතරේ ජනප්‍රියත් ඇති. හැබැයි මං හිතනවා බහුතරයක් මේ වැඩසටහන නරඹන ඔබට ආදරය කරන බහුතරයක් මං හිතන්නේ මේ එක වයස් සීමාවක් තුල විතරක් ඉන්න අය නෙමෙයි. මං හිතනවා ඒක අපි හැම වෙලේම සූක්ෂම වෙන්න ඕනේ, නුවණක්කාර වෙන්න ඕනේ. අපි ගීතයක් තෝරා ගැනීමේදී වැඩිපුර ප්‍රේක්ෂක ආකර්ෂණය කොතනටද දිනා ගන්න පුළුවන් කියන එක. මං හිතනවා අද ශිරාස්ගේ ගායනය තුළ ඔබගේ හඬේ තියෙන භාවය, ඒ සියලු දේවල් ඒ විදිහම ශිහාන් කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඔබේ හිනාවට, ඔබගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලට, විශේෂයෙන්ම මූණේ ඉරියව් වලට අනිවාර්යෙන් වශී නොවන කෙනෙක් පිරිමි ගෑනු අතරේ නැති තරම්. එහෙම වෙලත් ඔබට අද විශ්වව අභිබවා යන්න පුළුවන් නොවුනේ ඔබගේ ගීතයම වෙන්න පුළුවන් හේතුව. මං හිතනවා ඒක අත්දැකීමක් කරගන්න ශිරාස්, ඒ ඔබ තෝරා ගැනීම තුළයි ඔබගේ ප්‍රශ්නේ තිබ්බේ කියන එක. ඒක අත්දැකීමක් බවට. එහෙම තමයි අපිට වරදිනවා, හරියනවා. ජීවිතය එහෙම තමයි. Thank you miss. Thank you. ජීවිතය එහෙමද රූකාන්ත ගුණතුලද? ඔව්. ශිරාස් පරාජය වෙලත් අර ගායනයේ තුලදී ඒ තිබුණ හිනාව තාම තියෙනවා. මම ඒක අගය කරනවා. එහෙම තමයි ඉන්න ඕන. මම හිතනවා ගීතය බලපෑව කියලා අර හේතු මත. මං ගීතේ හොඳක් නරකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එය සමාජයේ හුදු අනිත් ඔක්කොගෙම අතරේ ගන්නකොට මම හිතනවා තරුණ පරපුර අතරේ වැඩියෙන් ජනප්‍රිය කියලා. ඒක අල්ලගන්න බැරි වෙන්නේ නැති අනිත් අයට. ඒක එක හේතුවක් ඒක. තව අඩුපාඩු තිබ්බ නමුත් මං හිතන විශේෂ හේතුව ඒක තමයි කියලා. ඉතින් ඔබ ප්‍රතිශතය ලබා දීලා නැහැ ශිරාස්. ඔව් ප්‍රතිශතය. මොකද මං ඒක එතුමාගේ ශිරාස්ගේ දැක්කා අඩුපාඩු වගේක්, බොහෝ අඩුපාඩු මුල හරියෙම ගායනයේදී සිද්ධ වුණා. නමුත් ඒක හින්දා මම තීරණය කරන්නේ නැහැ මං දෙන්නේ නැහැ කියලා. මං තවත් දුරට අහගෙන හිටියා. අහුන්කන් දෙගෙනුට මට තේරුණා ගීතේ තාම එකම තැන තමයි කැරකෙන්නේ. මේ විදිහට තමයි එක ගියේ. ඔගේ ඒ ගීතේ ඊට වඩා ගායනා කරන්නත් හරි අමාරුයි මම හිතන විදිහට. ඔබ ඉස්සරහට මම හිතන අනිවාර්යෙන් සින්දු කියයි කියලා ඔබ තෝරගන්නකොට ගීත කල්පනාකාරීව තෝරගන්න ගායනා කරන්න. Thank you sir. Welcome. ශිරාස් අහමත්. ඒසේ සිදුවේ. පළවෙනිම මම ස්තුතිවන්ත වෙනවා හිරු කාර්ය මණ්ඩලය හැමෝටම අපිව මේ තරම් දුරගෙන ආවට. ඒ කියන්නේ අපිට දුන්න අපි අද මොන හරි තත්වයක ඉන්නවා නම්, තැනක ඉන්නවා නම්, මිනිස්සු අපිව දන්නවා නම් දන්නේ මේක හින්දා. ඉතින් ඒකට හිරුට බොහොම ස්තුතිවන්ත වෙනවා. සහ මේ ජජ් බෝඩ් එකට නිරෝෂා මිස්, ශිහාන්ස, රූකාන්ත සර් සහ මෙතන නැති බිලීස, ඒගොල්ලෝ හැමෝම හින්දා තමයි අපි අද මෙතන ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම මම ඇවිල්ලා අන්‍යාගමයක එක්ුණත් අද මගේ යාළුව කවුරුත් මෙතන නැහැ, අම්මා විතරයි ඉන්නේ. මේ දුන්න සද්දේ සපෝට් එක ලොකු ගොඩක් වටිනවා. මේ හැමෝම මගේ සහෝදරයෝ වගේ. ඉතින් ඔත ඔතන ඉන්නේ ඔය කියද්දි කයි හනා ජිම් බොහොම ස්තුති හැමෝටම. විශ්වට සූපතනවා සහ ඊළඟට සිංකරමින් දුන්න අක්කට සූපතනවා සහ නාලක සර්ට. ඒගොල්ලන්ගේ බැකින් එක නැත්තම් අපිට මේ වගේ සින්දු කියන්න බෑ. නාලක සර් ඔයාටත් බොහොම ස්තුති. Thank you. ශිරාස් අහමත්, ඒ අනුව අද හිරුස්ටා වේදිකාව හැර යන දක්ෂයන්ගේ ගොන්නට එකතු වෙනවා. හංසනී පිරිපා, ලීලානි සඳමාලි ඊළඟට ගායනා කරනවා. ආගම් ભેද මේ රට ඇතුලේ කොතෙක් තිබුණත් සංගීතයේ විසින් ඒ දේවල් විසඳාවි. හැබැයි අපි හැමදාමත් මේ රට ඇතුලේ බලාපොරොත්තු විය යුත්තේ ભેදය නොව, ආගම් හෝ වෙනත් කිසිම මාර්ගයකින් බෙදා වෙන්වීම නොව, ආදරයෙන්, දයාවෙන්, කරුණාවෙන් එකට එක්වී මුළු ලෝකෙත් එක්ක තරඟ වැදීමයි. අපි එක රටක් විදිහට. හොඳයි, මේ විරාමෙන් පසුව හංසනී පිනිපා, ඩිලානි සඳමාලි අභියෝගේ බාර ගන්නවා 85ක විශ්ව ප්‍රභාතිය නිර්මාණය කරපු
ඒ උණුසුම් අවසාන මුහුණට මුහුණ වටය නැරඹීමේ බලාපොරොත්තුවෙන් මොහොතක් රැඳී සිටින්න මේ විරාමයෙන් පසු අපි එන්නම් මේ සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් විත් ලයිෆ් බෝය් ඇන්ඩ් සැම්සන්. අගෝස්තු මාස 18 වෙනිදා හිරුස්ටා වේදිකාවේදී ප්‍රේක්ෂක ඔබේ හදවතට ගායනා කරලා අපට අවස්ථාව ලැබුණා ද්වන්ද අභියෝගේ වටේට සුදුසුකම් ලබන්න. අනුගේ දුක අපිටත් දැනෙනවා, සතුට අපිත් විඳිනවා. ඉතින් ඒක අද ඔප්පු කරා. මම ගොඩක් කැමතියි ඔය දෙන්නගේ ඇඟිල්ලක් අල්ලගත්තත් ඒක ඇතුලේ ඔය දෙන්නගේ අපේ කියලා හැඟීමක් තිබුණා. සීයට 89 ප්‍රතිශතයක් අරගෙන දෙවැනි වටේට සුදුසුකම් ලැබුවා අපි දෙන්න. මින් ඉදිරියටත් අපි දෙන්න අපේම කියන හැඟීමත් එක්ක අවසන් 48 දෙනා අතරට යන්න ගායනා කරන්න සූදානම්. මේ ශක්තිය මේ හදවත ගොඩක් ශක්තිමත්. මේ හීන අපි දෙන්නගෙම ඕගොල්ලන්ගේ ආදරයට ශක්තියට පුළුවන් අපේ හදවත් දෙක අපේ ශක්තිය තවත් ශක්තිමත් කරලා අපිව තවත් ජීවත් කරන්න. My life.
Hansani, Dilani Sandamali. Vishwaprabhathi Tamai, Jayagrahane Karanne. Obata Labithiyana Pratishathaya Ita Wada Adui. Ada Muhunata Muna Watein. Obata Irustha Vedikawen Samugana Siddha Wenawa. අයියේ චූටි වචනයක් කියන්නම් කෙනෙක් ජයගද්දි කෙනෙක්ට පරාජයට පත් වෙන්න වෙනවා ඒ වගේම තමයි කෙනෙක් සතුටු වෙද්දි කෙනෙක්ට දුක් වෙන්න වෙනවා ඒක තමයි මේ ලෝකයේ යථාර්ථය ඉතින් දුකින් හරි ඒ යථාර්ථයට මුහුණ දෙනවා ඒ වගේම විශ්ව ප්‍රභාත් මල්ලි අපි දෙන්නා ජාතික දන්න සේවා සභාවයකට ඉන්නේ ඉතින් ඔයා තේරුණත් මන් තේරුණත් ඒක ප්‍රශ්නයක් නෑ මොකද ඔයාට මං හදවතින්ම සුබ පතනවා ඉතින් දෙමාපියන්ට ගෞරවණීය විනිසුරු මඩුල්ලට නිලේන්ද්‍ර සර්ට හිරුපවුලට සහ අපේ ජපුර සහෝදරත්වයට ජාතික තරුණ සේවා සභාවට බුද්ධිකයි ඔයාට ඇතුළුව ඒ වගේම ප්‍රේමසිරි හේමසංශ අද අපිව ලස්සන කළා ඔබතුමන්ට ඇතුළු අපිට ශක්තිය වෙච්ච ආදරණීය ප්‍රේක්ෂක ඔබ සැමටම ස්තුතිවන්ත වෙනවා ඉතින් ගින් එන්න දුකක් නැහැ සතුටින් සමු ගන්නවා මේ ශක්තිය හැමදාම ඔබලගේ හදේ තිබේ. රුකාන්ත ගුණතිලක, නිරෝෂා විරාජිනි, ශිහාන් මිහිරංග. ඔව් හසනී ඩිලානි මයිතන ඔබ දිග ගමනක් ආවා. ඔබට මේක කෙටි වගේ දැනෙන්න පුළුවන්. මම ඔබ දිග ගමනක් ඇවිල්ලා තිනවා කියලා මෙතෙක්. ඔබ දෙන්නේ ගමන මෙතන නතර වුණා නෙමෙයි. පොඩි මහන්සි අරනවා කියලා හිතන්න. සින්දු කියන්න දිගටම මේ තරංගයේ තියෙන තත්ත්වය මත තමයි අද මේ අවස්ථාවට මුණ දුන්නේ. එහෙම මිසක් ඔබේ ජීවිතේ කිසිම තත්වයක් නෙමෙයි මේක මේ තරංගයේ ස්වභාවය මේක මම හිතන ඔබට පුළුවන් උපරිමයෙන් ඔබ කරා කියලා මම විශ්වාස කරනවා බොහොම හොඳයි අන්සනී ඩිලානි මම හිතනවා ඔබ අද මේ හිරු වේදිකාව තුළ හිරුස්ටා වේදිකාව තුළින් ගායන ජීවිතේ පටන් ගත්තා කියලා තමයි මම විශ්වාස කරන්නේ මොකද මේ වෙනකොට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඔබ දෙපළව නමින් දන්නවා මොකද ඒක මම එළියට බැස්සත් මගෙත් එක්කත් ඔබ ගැන අහලා තියෙනවා ඔබ ඇතුළු ගොඩක් දෙනා ගැන අහලා තියෙනවා මේ වේදිකාවේ ගායනා කරන මම හිතනවා ඔබට මේ වෙනකොට ඉතාම විශාල ආකර්ෂණයක් ආදරයක් සමාජය තුළින් ඔබට ලැබිලා තියෙනවා මම හිතනවා මේක ඔබ පටන් ගත්තා අද ඔබගේ සමුගැනීම මම සමුගැනීමක් හැටියට දකින්න නැත්තේ මම ගායන සංසන්දනය කරන්නේ නැහැ විශ්වත් එක්ක හංසනීගේ ඩිලානිගේ මොකද ඒ ශෛලීන් දෙකක් සහ ඔබගේ ගායන පරාසයන් සහ සියලු දේවල් ලොකු වෙනස්කම් විශාල පරස්පර වෙනස්කම් තියෙන නිසා නමුත් මම හිතනවා අපි ජීවිතේ අර කාලේ ඔබම කිව්වා වගේ ජීවිතේ කෙනෙක් දිනනකොට කෙනෙක් පරාජයට පත් වෙනවා ඒ පරාජය කියලා අපි තීරණය කරොත් තමයි අපිට ඒකට පරාජයක් බවට පත් වෙන්නේ. පරාජය ජයග්‍රහණය කර ගැනීම තමයි මිනිස්සු හැටියට අපි කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔබ දෙපළට ඒ ශක්තිය, ඒ ධෛර්යය, ඒ සියලු දේවල් ලැබිලා තියෙනවා. හරිම ලස්සනයි ඇත්තටම ගවුන් දෙක පුංචි සුරංගනාවියෝ දෙන්නෙක් වගේ. මම ඉතින් ඔබට ඉතාම ආදරෙන් සුබ පතනවා. ඔබට දිගු ගමනක් යන්න. ඔබ කරන සියලු දේවල් ඔබ බලාපොරොත්තු වෙන දේවල් ඔබට ජීවිතේ ලැබෙන්න කියලා. සුදීනි රෝෂා විරාජ්. හංසනී ඩිලානි මට සතුටුයි. අද දවසේ මට ඔය දෙන්න දිහත් බලන් ඉන්න පුළුවන් වුණා. මේ ප්‍රෝග්‍රෑම් එකේ හිරු ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න අනිත් ගැහණු දරුවෝ දිහා බලන විදිහටම මම එතනින් එහාට දශමයක්වත් වෙනත් හිතකින් බැලුවේ නැහැ. විශේෂ වූ ඇහැකින් බැලුවේ නැහැ. මොකද දැන් මේ තියෙන ළඟ විශේෂ වූ ඇහැකින් බැලුවොත් ඔයගොල්ලෝ දිහා මට දුරස් වගේ හිතෙන්න පුළුවන්. ඒ නිසා මං ඒ විදිහටමයි බැලුවේ. මං හිතනවා ඒත් එක්ක මේ දෑත් ශක්තිමත් කරන්න අපිට උදව් කරන්න මේ හදවත ගැහෙන්න අපිට ආශිර්වාද කරන්න කියලා
ඔය දෙන්න කිව්වට මං හිතනවා පෙනෙන අපි දැනෙන ඕගලන්ට වඩා ගොඩක් දුක් වෙනවා. මොකද අපිට නැති හයියක් ඔබට තියෙන නිසා. ඉතින් ඒ ශක්තිය තියෙනවා. ඔය වචන හැමෝටම එන්නේ නැහැ. ඔය විදිහට කතා කරන්න හයිය හැමෝටම නැහැ. ඒක දෙවියන්ගෙන් ලැබෙන විශේෂ වූ ආශිර්වාදයක්. ඉතින් ඒ ශක්තියත් එක්ක මං සුබ පතනවා. God bless you. ඉදිරියටම යන්න. Thank you sir. බුද්ධිකයියේ මට චූටි අවස්ථාවක් දෙන්න. අපිට උදව් කරපු හැමෝටම ස්තුතියි. බොහොම ස්තුතියි. මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මහින්දසේට. සරින්ද තමයි මම මෙතන ඉන්නේ අද. අපිට උදව් කරපු කට්ටිය ගොඩක් හිටියා. කියන්න වචන නැහැ මෙතනදී. ඒ අය මතක් කරන්නත් වෙලාවක් නැහැ. ඔයාලා හැමෝටම මගේ විශ්වවිද්‍යාලයේ සියලුම දෙනාට බොහොම ස්තුතියි. හන්සනී ඩිලානි ඔබ කිව් ආකාරයට කෙනෙක් ජයග්‍රහණය කරනවා නම් තව කෙනෙක් පරාජයටපත් වෙනවා. ඒ වගේම කෙනෙක් සතුටටපත් වෙනවා නම් තව කෙනෙක් පරාජයේදී දුකටපත් වෙනවා. අපි මේ දුක බෙදාගමු. ඒ වගේම හන්සනී අපි ජයග්‍රහණයට සුබපතමු. විශ්ව ප්‍රභාතිය එනවා. විශ්ව ප්‍රභාතිය අවසන් 48 දෙනා අතරට තේරිපත් වෙනවා. ඒ වගේම අනුෂිකා මේකලා අවසන් 48 දෙනා අතරට තේරිපත් වෙනවා. සිනහව, කඳුල, දුක, සතුට සියල්ල හිරුෂ්ඨා මුහුණට මුහුණ වටය තුල එක මොහොතේ අපි අත්විඳිනවා. අනුෂිකා මේකලා මේ සියල්ලත් එක්ක හෙට රාත්‍රියේ හමු වෙන බලාපොරොත්තුව තමයි දැන් මම ඔබට දෙන්න යන්නේ. අපි කිව්වා වගේ ලෝකේ සහස්‍රයේ බිහි වුණු විශිෂ්ටතම සහ ජනප්‍රියතම රංගදරයන් දස දෙනා අතරට එක් වුණු ගෝවින්දා අපි පොරොන්දු වුණු පරිදි හෙට රාත්‍රී 7:00 හිරුස්සා වේදිකාවෙන් ඔබේ නිවහනට රැගෙන එනවා. එය යථාර්ථයක් බවට පත්වන්නේ හෙට රාත්‍රී 7:00. එතෙක් ඔබට සුවබර රාත්‍රියක්.